මේ මේ ඔයාමට සංස්කෘතිය ගැන කියලා දෙන්න එපා. හරිද ෂෞරි? මං ඉන්නේ සීඩ් එකේ. ඔයත් එනවාද ඊළඟ මියුසික් කියලා නමගේ? ඔයත් ඒ විදිහට අඳලා ගන්නම් මං. මොකද කියන්නේ? ඒක තමයි ෂෞරි මං සීන් එකේ ඉන්නේ. මේ ප්‍රෝග්‍රෑම්ස් වල අඳ ගන්නවා මෙලෝ රහකට නේ. ෂිට්. අයිබෝන් කියන ප්‍රාර්ථනා කරන නොයිස් TV නොකී කතාව ප්‍රෝග්‍රෑම් එකේ සියලුම රසික රසිකාවන්ට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ලංකාවේ ෆේමස්ම රැප් ආටිස්ට් කෙනෙක් ළඟදී ගොඩක් ෆේමස් වුණා. බලමු කවුද කියලා. අයිබෝන්. අයිබෝන්. ඔයාගේ නම, ගම, වයස, ඔයාගේ ඩීටේල්ස් ටිකක් කියන්න. මගේ නම ශානු කුමාරසන්. මම ඉන්නේ මොරඩුවේ. මට වයස අවුරුදු 18යි. මේ අවුරුදු 19 ලබන්නේ. තමයි විස්තර. දැන් ඔයා ළඟකදී ගොඩක් ෆේමස් වුණා. ඔයාගේ සොංග් එකක් රිලීස් වෙලා. ඔයා ඒ වගේ කන්සෙප්ට් එකක් කරන්න හිතුවේ ඇයි? ඒ කියන්නේ ෆේමස් වෙන්න බලාගෙනද? නෑ, මේවයි ෆේමස් වෙන්න බලන් කරේ නෙමෙයි. මොකද මේ ලංකාවේ සිස්ටම් එක, පිටරට සිස්ටම් එක බලන් මියුසික් ඉන්ඩස්ට්‍රි ගොඩක් වෙනසක් තියෙනවා. මේ එකත් එක්ක මට හිතුණා වෙනස් දෙයක් කරන්න. ඉන්න මේ කොච්චර මඩා වුණා, කොච්චර ගල් ගැහුවත් මට ඕන දේ මම කරා. මට ඇති. මගේ මේ වයසත් එක්ක මට ඇති හොඳ නෝ. පොඩි කාලේ ඉඳන්ම රැප් වලට ඔයාගේ ටැලන්ට් එකක් තියෙනවද? නැත්නම් ඔයා ළඟදීද ඕක ඉගෙනගෙන? නෑ, පුංචි කාලේ ඉඳන්. පොඩි කාලේ ඉඳන්. ගොඩක් ගර්ල්ස් ඔයාගේ රැප් වලට ආසයි, බොයිස් අත ආසයි. ඔයාගේ පස්සෙන් ගොඩක් ගර්ල්ස් එනවා කියලා ආරංචි එකක් ආවා. ඇත්තද ඒක? එනෝ ඉතින් වැඩි මම ගණන් ගන්න මට ඕන ඉන්නේ මං මට ඕන සීන් එක මං ඉන්නේ වට කෙල්ල වැඩක් නැහැ කි. ඔයා ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද? නෑ, මං එක ගර්ල් ෆ්‍රෙන්ඩ් එකක් කියලා ලව් කරන්නේ නැහැ. මම ගර්ල් ෆ්‍රෙන්ඩ් ආදරේ කියන්නේ බොරු වැඩ. ගර්ල්ස් අවිත නැමේ බොයිස් අත එනවා. ඔයාගේ පස්සෙන්. පස්සෙන් නෑ නෑ බොරේ තමයි ඉන්නේ මේ එහෙම මේ පස්සෙන් ඉන්නේ නෑ කොල්ලෝ නම් කෙල්ලෝ නම් එනවා වැඩි ගණන් ගන්න. ගණන් ගන්න. ඒ කියන්නේ ඔය සීන් එකේ දින්නේ. ඔව් මං ඉන්නේ මගේ සීන් එකේ. මං ඉන්නේ සීන් එකේ ෂෝඩි. තාමත් ඉන්නේ සීන් එකේ. ඔයා Facebook වල එක එක post share කරනවා මේ ඒක පොඩක් කට්ටිය විහිළුවට අරන් තියනවා. ඔයා ඒක හිතලාද කරන්නේ නැත්නම් ඔයා ඒක යෝගේ හැටිද? හිතලා කියන්නේ මේ මම දන්නවා ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු මෝඩ දෙයක් කරාම අනිවාර්යෙන් කරනවා කියලා කියන්නේ ෂෙයා කරනවා ඒක කරනවා ඉතින්. ඉතින් ලංකාවගෙන අරගෙන මෙහෙම මෙහෙම වදි ලංකාවගෙන අරට අල්ලන්න පුළුවන්. තා වැඩ පටන් ගත්ත නෑ විශ්වරාට ඉතින් එනවා. සීන් එකේ ඉන්නේ තාම. එතුරාර වීඩියෝ එකක් තිබ්බා අරක්කු බොනවා කියලා මේ තේද මොනවාද පුරවලා බිව්ව එක. ඒක තේද බිව්වේ අරක්කුද බිව්වේ? අරක්කු බිව්වේ. සමහර අය කියනවා මේ මොකද්ද බෝතලේම එහෙම අරක්කු පුරවලා දෙන්නේ. අපේ ගෙදර අරක්කු බෝතලයක් තිබ්බා, ඒක පරණ වෙලා තිබ්බේ. මට හිතුණා පරණ අඩියෙන් ගැව්වම හොඳට වර්ධිනවා කියලා. ඉතින් මම පරණ අඩියෙන්ම ගාලා දැම්ම හොඳට කරකුට්ටන් එන්න. මොලේටම වදින්න ගැව්වේ. පරණ අරක්කු තමයි. ඔයා ඔයා මිනිසුන්ගෙන් ඒ කියන්නේ ෆන් එකක් ගන්නවද දැන් ඔය ඔය විදිහෙන්? ඒ කියන්නේ මිනිසුන්ව රවට්ටලා ඔයා ෆන් එකක් ගන්නවද නැත්නම් මොකක්ද ඒ කරන්නේ? ඔයා හැම වීඩියෝ එකකින්ම ඔයා එහෙම තමයි කරන්නේ, මොනවා හරි දෙයක් පෝස්ට් කරලා කට්ටියගේ අවධානය ගන්නවා. ඒක හිතලාද කරන්නේ? එක පැත්තකින් බැලුවොත් ඔව්, අනිත් පැත්තකින් බැලුවොත් මට හිතනවා වෙනස් දෙයක් කරන්න. ඒකින්දත් එක්ක ඒවත් එක්ක මැදිවෙනවා. ඔයා ඒ කියන්නේ පොඩි කාලේට යන්කෝ ඔයා රැප් ආටිස්ට් කෙනෙක් වෙන්නද හිටියේ නැත්නම් වෙන මොනවා හරි දෙයක් කරන්නද හිටියේ? පුංචි කාලේ ඉඳන් කියන්නේ මේ ආසාවක් තිබ්බා රැප් කරන්න. ඒකත් එක්ක මේ ඔය පුංචි කාලේ වගේ තමයි රැප් සීන් එක. පොඩි කාලේ. ඔව්. චාන්ස් එක ආවේ දැන්. කොහමද චාන්ස් එකක් ආවේ කියන්නේ මෙහෙමයි. මම ඉස්සර පුංචි කාලේ ඉඳලා පටන් ගත්තොත් මගේ ඩීආ ටීම් එකක් තිබ්බා, ඩීආ රැපර්ස් කියලා. ඒකේ මෙම්බර්ස්ලා පහක් හෙඩියේ. අන්තිමන කොහොම හරි ඒකේ ඉතුරුනේ මම ස්කයි ජේ. අපි දෙන්න තමයි ඉතුරුනේ. අපි දෙන්නම ගේම් එක තාමත් ඒක අරන් ආයි මොරටුවෙන්. මේ ඒ ආපු පාර තමයි. මේ වගේ සොංග් එකක් කරන්න හිතුනේ ඇයි එකපාරටම? මට හිතුනා මගේ වයසත් එක්ක කාලේ හරි ඒ වගේ සින්දුවක් ගන්න වෙනස් දෙයක්. කොච්චර මඩ ගැහුවත් මිනිස්සුන්ගේ හැටි දන්නවා. ඉතින් ඒකින්ද මේ මට හිතුනා දේ මම කරන්න. ඔයාගේ මියුසික් එකේ හැමතිස්සෙම කියන වචනයක් තියෙනවා. මොකක්ද? ස්කඩේ බීච්. ආයෙත් කියන බබා එක. ස්කඩේ බීච්. Yeah. දැන් ඕක මිනිස්සු දැන් ස්ටයිල් එකටත් කියනවා. දැන් කට්ටිය නිකනුත් කියනවා, ජොලියට කියනවා. ඔයා හිතන්නේ ඔයා මේ ට්‍රෙන්ඩ් එකක් ඇති කරා කියලාද ලංකාවේ? ඔව් මට හිතෙනවා ට්‍රෙන්ඩ් එකක් ඇති කරා. මොකද මේ කියන්නේ පාරේ යද්දි ඒක ගොඩක් කට්ටිය මට තේරෙනවා ස්කඩේ බීච් කියලා. එහෙම අඬ ගහනවා, කෑ ගහනවා. ඉතින් මේ ඉන්නවා. ඉතින් මේ මම හිතනවා ඒක ඉතින් මිනිස්සු අතර ගිහිල්ලා තියෙනවා. ඔව් හිතනවා ලංකාවම හෙලවුවා කියලා ඔයා මියුසික් වීඩියෝ එකක් කළා. ආ ලංකාවම හෙලවුවා කියලා ඔයා හිතනවා නේද? තාම පටන් ගත්තේ නැහැ සෙල්ලම. තව විස්තර තමයි බලන්න
පොඩි මිනිස්සුන්ගේ පොඩි පොඩියට ඇල්ලුවේ. තාම හරියට පටන් ගත්තේ නැහැ. තව ඉස්සරහට බලන්න පුළුවන් ඒක ගැන. එතකොට දැන් ඔයාගේ මියුසික් වීඩියෝ කියන ගර්ල්ස් ඔක්කොම බිකිනිස් ඇඳලා එහෙම ඉන්නේ. අර ටේබල් එකක් උඩත් ගර්ල් කෙනෙක් ඉන්නවා. ඒවා කොහොමද ෂූට් කරේ? කියන්නේ ඒගොල්ලෝ කැමැත්තෙන්ද කරේ නැත්නම් ඔයා බලෙන් කිව්වද කරන්න කියලා? නෑ ඒගොල්ලෝ කැමැත්තෙන් කරේ. තරහ. ඔයාගේ කොහොමද කියන්නේ ස්ක්‍රිප්ට් එක ඔයාගේද නැත්නම් කවුරු හරි කරේ? ඔය ස්ක්‍රිප්ට් එක කියන්නේ මම gedara ඉන්නේ තේ මගේ ලයිෆ් ස්ටයිල් එකේම සවන්නේ මම හැමදාම පාඩිස් දාන එක්කනේ. එවරිඩේ පාඩි දානවා. ගර්ල්ස්ලා ඉන්න මාත් එක්ක මමයි තව ගර්ල්ස්ලා 10ක් 15ක් විතර ඉන්නවා. ඉතින් මේ තව දැන් ඔයාගේ වටේට ඉන්න ගර්ල්ස්ව දාලාද ඔය මියුසික් වීඩියෝ එක කරේ? නෑ නෑ ඒගොල්ලෝ මගේ එක්ස්ට්‍රා ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලඩියා. තව ඉන්නවා. ඔව්. ඔයා පේමන්ට්ස් කරා නැත්නම් නිකන් ආවද ඒගොල්ලෝ? නෑ මම පේමන්ට්ස් කරලා දෙන්නම්. කැමති නිසා ආවද? නෑ ඒගොල්ලොන්ට ඕන නැත්නම් තර පේමන්ට්ස් කරලා දෙන්නම්. ඔයාගේ කියන්නේ දෙමව්පියන් ඔය දේවල් වලට කැමති නැති වුණේ නැද? කියන්නේ ගොලන්ගේ අකමැත්තක් ආවේ නැද්ද ඔය කරන දේවල් වලට? ඔව්. එක පැත්තින් ආවා අනිත් පැත්තින් හිතුණා මම කොච්චර බැලුම්වත් මට ඕන දේ කරන්න. ඉතින් මම ඒක කරා. ඒක මම හිතනවා ඉතින් ඉස්සරහට ඒගොල්ලෝ දවස ගේමක් ගහවෝ දවසට හොඳක් කියයි කියලා. ඉස්සරහට තව එන්න තියෙනවද ඔයගේ මියුසික් වීඩියෝස් මොනා හරි ඔය වගේ ඔය සයිඩ් එකේ? ඔව් මගේ තව ට්‍රැක්ස් ඔය වගේ මේවා දෙන්නේ නැත්නම් වෙනස් විදිහේ වගේ. ආ ඒක ඉතින් ඉස්සරහට තමයි බලන්න පුළුවන්. මට හිතන විදිහට තමයි මම ට්‍රැක්ස් කරන්නේ. හොඳ වෙන්නත් පුළුවන් අරක එහෙම නරක නෑ කියන මට හිතෙන ස්ක්‍රිප්ට් එක තමයි කරන්නේ. නේ මං දැක්කා ඔයා මේ මම එළියේදී මං දැක්කේ මං දැක්කේ ඔය කලිසමක් ඇඳලා නෑ වගේ එක පාට. හරි. අයියෝ ඔය වගේ මේ ස්ටයිල් එක කියන්නේ කලිසම දැන් හිප් එකට සාමාන්‍යයෙන් අඳින්නේ. ඔයා අඳින්නේ හිප් එකිනුත් පහලට. ඔව්. ඔව් ඉතින් ඇයි එහෙම අඳින්නේ? ඔයාට ආකර්ෂණය ගන්නද ගර්ල්ස් අගේ? නෑ 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 එහෙම සීන් නෑ. මොකද ලංකාව වෙනස වේදේ කරන්නේ. මේ එකම විදියට මට හිතෙන්නේ අඳින්න කරන්න වෙනස් විදියට අඳහම ඉතින් වෙනස් තරිදයක් විතර වෙනවා. ඉතින් ඒක මේ හයිලයිට් වෙනවාද? හයිලයිට් එහෙම හයිලයිට් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මම පුංචි කාලේ ඉඳලා අපි අඳින කරන විදිය මේක. අපේ මොරළු කොල්ල ඔක්කොම සෙට් එක මෙහෙම තමයි. මේ ලංකාවේ ගොඩ මිනිස්සු ස්ටයිල් කරන්නේ මම දන්න විදිය අර USA වගේ රට මේ වගේ දෙයක් කියන්නේ සාමාන්‍ය දෙයක්. එහෙම තමයි. ඔයා කිව්වා දැන් ඔයා සීරියස් ලව් කරන්නේ නැලු කලින් එහෙම එකක් කිව්වා. ඔයාට ඒ කියන්නේ ඔයා ආදරයට කැමති නැද්ද? ඒ කියන්නේ ඔයාට මොකක් හරි එහෙම කැමති නැති වෙන්න මොනවා හරි ප්‍රශ්නයක් ඔයාලට වෙලා තියෙනවද ඔයාගේ ලයිෆ් එකේ? කැමති නැති වෙන්න කියන්නේ මෙහෙමයි. දැන් කාලේ මේ සමාජෙත් එක්ක ආදරය කියන්නේ බොරු දෙයක්. ඒක මං හිතන්නේ සදාකාලික දෙයක් කියලා. ඒක ඉතින් ජීවිතේ අවසානයේදී ආදරය කියන්නේ දුකක්. මොකද කොච්චර ආදරෙන් හිටියත් කොච්චර දරුවෝ හදලා හිටියත් දවස දෙන්න එක්කෙනෙක් මැරෙනවනේ එතන දුකක් හිතෙනවනේ. ආදරය කියන්නේ බොරු දෙයක්. ඊට වඩා ජීවිතේ ආතල් එකේ ඉඳලා කෙල්ලෝ දියාගෙන එහෙම ආතල් එකේ ඉන්නවා. එතන ආදරේ මම හිතන්නේ ආදරයක් ඕනෙමයි කියලා මිනිහෙට ඇබ්බැහි වෙන්න ඕනෙම නැහනේ. මම ඇත්තටම මා ලොකු ප්‍රශ්නයක් කියලා දෙනු මේ ගර්ල්ස්ලාගෙන්. ඇත්තටම මේ බස්සෙන් යනවා ඉවර යන්නේ නැහැ. මේක අතාර ගන්න ඕනේ කොහොම හරි. ඉතින් මේ වැඩි ගණන් ගන්න ඕනගෙන නෝකල අනිත් කෙනා අතාරන්නේ ගර්ල්ස්ලා ලොකු ප්‍රශ්නයක් කියලා දිනනවා. මේ කොහොම හරි අතාර ගන්න ඕනේ. ඉතින් මේ උනාට මට හිතන ගර්ල්ස්ලා වන් තියාගෙන එහෙම තමයි ඉතින්. ඔයාට ඒ කියන්නේ දවසට කී දෙනෙක් වගේ කතා කරනවද? එහෙම වගේ පස්සෙන් යනවද ගර්ල්ස්? දවසින් ඉතින් අනිවාර්යෙන් ගර්ල්ස්ලාන් 100ක් 200ක් විතර කෝල් වෙනවා. සමහරක් ආන්සර් කරන්න බැහැ. ඒක ප්‍රශ්න තියෙනවා ඉතින්. ඔයා ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයාගේ පස්සෙන් එන්නේ මොකද්ද හේතුව මොනා කියලාද ඔයා හිතන්නේ? ඔයා ෆේමස් නිසාද නැත්නම් ඔයා රැප් ආටිස්ට් කෙනෙක් නිසාද නැත්නම් ඔයා රිච් කියලා හිතන නිසාද එහෙම මොනා හරි නිසාද ඔයාගේ පස්සෙන් ගර්ල්ස් එන්නේ? ඒක ඉතින් ගර්ල්ස් ලාගේ මොනවානේ අහන්නේ. මම හිතන්නේ ඉතින් ඒගොල්ලෝ පස්සෙන් ඉන්නේ ඇයි කියලා. මොකද මම සාමාන්‍ය මිනිහෙන්නේ. ඔයාට හිතිලවත් නැද්ද ඒගොල්ලෝ ඇවිල්ලා මොනාද ඔයාගෙන් හොයන්නේ කියලා? ලව් කරන්න දෙන්නේ. ඒක කොහොමද දන්නේ ඉතින්? වීඩියෝ එක බලන ඔයාගේ ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ කැමති ඔයාගේ ලයිව් ලයිව් කියන්නේ ඉතින් ඔය මේ වගේ මියුසික් නැතුව සොන්ග් එකක් අහන්න. ජී ආ මේ හුදකලා වෙදි ලියවෙන සිතුවිලි නිදහස් බව හැඟි සිතේක තනි වෙදි සිතුවිලි කර සිත කලඹ ගෑනි මලස නිතර මට නග්ගදි මැසිවිලි කවුරුද වැය වීණ අගිනගෙන දැවෙන විනසවර සිතක දිහා බලා කෙලස යන්නේ පීන අපින නොමැති සයුර කෙලසර තාම අරක් කරන් මොළමිරිකේ හිතට වැඩුණු අදහස් ආශාවන් සසර ගමනට හරස් මරණය ජීවිත හරණ තැන ගිමන් යා යුතු හොඳ මම ගනිවන් හිත තාම තෘෂ්ණාව සැකේ ඉතුරු වේක ප්‍රශ්නාර්ථ හිර කරන්ගිනි මිනිසුන්ව මිත්‍යාව නොලබෙන දිවනුව වැන් කරන් කාල දුව අඳුරේ හොයාගෙන මං ආලෝකේ අත්තරණ තනම නැති වේශෝකේ සැපෙ ඉන්න මිතුරු අදුක දින ලෝකේ මානෙය තමයි හොඳ වෙන්නේ නැති රෝගේ යසෝ නයිස් මේ අර ළඟදී රිලීස් කරපු මියුසික් වීඩියෝ එකේ ඔයගේ අර ෆේමස් වචන ඉදාල මොනා හරි පොඩි කැලක් කියනකො ඒක පොඩ්ඩක් ඒ රැප් එකද ඔව් ඒ රැප් එක අර ජී
උඹලට තේරෙන්නේ නැහැ මගේ ආතල් තේරෙන්නේ නැහැ සීන් එකේ ඉන්නේ ෂෝඩි මම හැමදාම අපෙන් කෑවොත් පිට යන්නේ අපි කාවෝ පිට ගන්නෑ මොරටු වැල්ලේ ශා නුක කාටවත්ම පදින්නේ නැහැ සීන් එකේ ඉන්නේ ෂෝඩි ඔයාගේ මියුසික් වීඩියෝ එකට දැන් මේ දවස්වල ගොඩක් කමෙන්ට්ස් යනවා හැමෝම ෂෙයා කරගන්නවා හැබැයි අර මගේ මතේ තමයි ඊට වඩා ඔයාට ඩීසන්ට් වීඩියෝ එකක් කරන්න තිබ්බා මොකද ඒක පොඩ්ඩක් සංස්කෘතියෙන් එහා යන දෙයක් මට හිතෙනවා ඔයා කරලා තියෙන්නේ මොකද්ද සංස්කෘතිය කියන්නේ මේ මං මට හිතෙනවා කියන්නේ බිකිනි සඳහා ලංකාවේ ඒක ගැළපෙන දෙයක් නෙමෙයි නේද ලංකාවේ ඒ කාලෙත් එහෙම මොකද අඳුමක් කියන්නේ නැහැ නේ ඒ කාලේ ආදි කාලේ මිනිස්සු වෛරල් යන නිසා මට ඒක ගැන කතා කරන්න හිතුණා. ඉතින් ඒක මං හිතනවා එච්චර ලංකාවට සුදුසු දෙයක් නෙමෙයි කියලා. මොකද ගර්ල්ස් ආ ගොඩක් අඩ නිරවත් වගේ ඉන්නවා බිකිනි සඳගෙන ඉන්නවා. ඉතින් ලංකාවේ ගොඩක් ඒවා අනුමත කරන්නේ නැහැ මිනිසු කොට්ටාෂය. අහහ මේකයි මේකයි මට ඕන දේ මං කරන්නේ මට කාරුත් අදාල නෑ ෂෝඩි. මං තාම ඉන්නේ සීඩ් එකේ. ඔයත් එනවා ඊළඟ මියුසික් කියනවා වගේ. ඔයත් ඒ විදිහට අඳලා ගන්නම්මා. මොකද කියන්නේ? මේ දවස්වල පොඩක් ඕක වෛරල් යන නිසා මම කතා කරන්න බැලුවේ ඒක ගැන වැඩිපුරවත් එක්ක. මේක තමයි ෂෝඩි මම සීන් එකේ ඉන්නේ. මේ ප්‍රෝග්‍රෑම්ස් වල අර ගහන්නේවා මෙලෝ රහකට නේ. අනිත් දවසේ කතා කරන්න බං මේ ප්‍රෝග්‍රෑම්ස් වල. මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක? කවුද ඔයා? ස්කඩේ බී ද ෆක් දැට් ෂිට් නිගා. අද නොකී කතාව ප්‍රෝග්‍රෑම් එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් නොයිස් ටීවී එකට සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඊළඟ දවසේ ඔයගොල්ලන්ට ගෙන්නන්න ඕන ආටිස්ට් කට යටින් මෙන්ෂන් කරන්න. එහෙනම් අපි ඊළඟ සතියේ